තියන්වෙන් එක චීන අඟහරු අභ්‍යකාශයානය අඟහරු වටා කක්ෂගතව මේ වන විට පෘථිවි වසරකටත් වඩා කාලයක් ගත වී අවසන්. ඒවාගේම මේ ආකාරයට තියන්වෙන් එක අඟහරු වටා කක්ෂගතවීමෙන් පසුව එයින් අඟහරුගේ පෘෂ්ඨය මතුපිටට ගොඩ බැස්ස වූ ෂූරෝන් අඟහරු රෝවරය මේ වන විට අඟහරුගේ පෘෂ්ඨය මතුපිට වසරකටත් ආසන්න කාලයක් ගත කර තිබෙනවා. මෙම කාලය තුළදී එය අඟහරු පෘෂ්ඨය මත ගමන් කළ සම්පූර්ණ ගමන් මාර්ගය නාසා ආයතනයට අයත් අඟහරු වටා කක්ෂගතව තිබෙන මාස් රෙකනසන්ස් ඕබිටර් යානය මගින් ඡායාරූපගත කර තිබෙනවා. හරියටම කියනවා නම් අඟහරුගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 288ක් ඉහළින් කක්ෂගතව තිබෙන මාස් රෙකනසන්ස් ඕබිටර් යානය මගින් ෂූරෝන් රෝවරය අඟහරුගේ පෘෂ්ඨය මතුපිට ගමන් කළ කිලෝමීටර් 1.5ක පමණ දුරක් මේ ආකාරයට ඡායාරූපගත කර තිබෙනවා. මේ දැක්වෙන්නේ එම සංයුක්ත ඡායාරූපයයි. මෙහි ලෑන්ඩර් වශයෙන් නම් කර තිබෙන්නේ ෂූරෝන් රෝවරය අඟහරුගේ පෘෂ්ඨය මතුපිටට ගොඩබැසීමට උපකාරී වූ ලෑන්ඩර් යානයයි. ඒවාගේම මෙහි නිල් පැහැති ඊතලයකින් දක්වා තිබෙන්නේ ෂූරෝන් රෝවරය අඟහරුගේ පෘෂ්ඨය මතුපිටට ගොඩබැසීමෙන් පසුව එය අඟහරුගේ පෘෂ්ඨය මතුපිට ගමන් කළ ගමන් මාර්ගයයි. ඔබට මතක ඇති ෂූරෝන් රෝවරය අඟහරු මතුපිට මෙලෙස ගමන් කිරීමේදී එයට අඟහරු මතුපිටට ගොඩබැසීමට උපකාරී වූ පැරෂූට් එක සහ බැක්ෂෙල් එක නිරීක්ෂණය කිරීමට හැකි වූ බව. මේ දැක්වෙන්නේ ඒ ආකාරයට පැරෂූට් එක සහ බැක්ෂෙල් එක අසලින් ෂූරෝන් රෝවරය ගමන් කළ ගමන් මාර්ගයයි. ඉන් අනතුරුව ෂූරෝන් රෝවරයේ ගමන් මාර්ගය මෙහි නැවතත් නිල් පැහැති ඊතලවලින් දක්වා තිබෙනවා. අඟහරු මතුපිට තිබෙන සෑන් ඩියුන්ස් වැනි බාධක මගහරිමින් ෂූරෝන් රෝවරය අඟහරුගේ පෘෂ්ඨය මතුපිට ගමන් කර ඇති ආකාරය අපිට මෙහි ඉතාමත් හොඳින් දැක ගැනීමට පුළුවන්. ඒවාගේම මේ දැක්වෙන්නේ ෂූරෝන් රෝවරය දැන් තිබෙන ස්ථානයයි. මෙම ස්ථානයට ළඟාවීම සඳහා පසුගිය මාස 10ක පමණ කාලය තුලදී ෂූරෝන් රෝවරය මම කලින් සඳහන් කළ ආකාරයට අඟහරුගේ පෘෂ්ඨය මතුපිට කිලෝමීටර් 1.5ක පමණ දුරක් ගමන් කර තිබෙනවා. ආරම්භයේදී අවම වශයෙන් මාස 3ක පමණ ආයු කාලයක් ෂූරෝන් රෝවරයට අපේක්ෂා කළත් එය මේ වන විට මාස 10ක පමණ කාලයක් අඟහරුගේ පෘෂ්ඨය මතුපිට සාර්ථකව පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටිනවා. මේ දැක්වෙන්නේ ෂූරෝන් රෝවරය මගින් මෑතකදී ලබාගත් අඟහරුගේ පෘෂ්ඨය දැක්වෙන ඉතාමත් පැහැදිලි ඡායාරූපයක්. දැනට පෙනී යන ආකාරයට දූවිලි කුණාටුවකින් ගැටලුවක් නොවුනහොත් ෂූරෝන් රෝවරයට තවත් මාස ගණනාවක් හෝ එසේත් නොමැතිනම් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් අඟහරු පෘෂ්ඨය මතුපිට සාර්ථකව තම පර්යේෂණ කටයුතු සිදු කිරීමට හැකි වේවි. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවාගේම ෂූරෝන් රෝවරයෙන් ලබාගත් සෙල්ෆී එක බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ ෂූරෝන් රෝවරය මගින් එහි බැක්ෂෙල් එක සහ පැරෂූටය නිරීක්ෂණය කළ ආකාරය බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.